වාට මතක ඇති මීට දවස් දෙක තුනකට කලින් මගේ Facebook page එකේ Instagram එකේ මෙන්න මේ වගේ post එකක් දාලා තිබ්බා. මේ post එක දාන්න හේතුනේ මට හම්බ වෙච්ච මට ලැබිච්ච අත්දැකීමකුත් එක්ක ඔයගලන්ටත් මේ වගේ අත්දැකීමක් හම්බ වෙලා තියෙනවද කියලා බලලා ඒ අත්දැකීම් මගේ අත්දැකීම් එකතු කරගෙන මෙන්න මේ වීඩියෝ එක හදන්න. අද මම කතා කරන්න යන්නේ ඥාන දත. ඒ කියන්නේ wisdom tooth එක ගැන. මුලින්ම කියන්නේ මේ වීඩියෝ එක ගැන කාරණා ගැන මම ඩොක්ටර් කෙනෙක් නෙමෙයි. මම මේ ඔක්කොම කාරණා එක්ක කරගත්ත ඉන්ටර්නෙට් එකෙන් ඒ වගේම මට හම්බෙච්ච අත්දැකීම් වලින් මට හම්බෙච්ච වෛද්‍යවරුන්ගෙන් මට ලැබුණු උපදේශ අනුව මම හොයාගත්ත මට අහන්න හම්බෙච්ච කාරණා තමයි මම මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ. ඉතින් මේ ඥානදත ගැන වීඩියෝ එක බලන්න කලින් ඔයා මගේ channel එක subscribe කරන්න. තිලිබෝයි YouTube channel එක ඒ වගේම Instagram එකෙන් මම follow කරන්න පුළුවන්. ඒ වගේම Facebook එකේ තිලිබෝයි page එකට like එකක් දාන්න. ඥානදත කියන එකේ අධ්‍යක්ීම හම්බ වෙන්නේ වයස අවුරුදු 18ක් 24ක් වගේ කාලය තුලද. ඉතින් මේ ඥානදත, ඒ කියන්නේ wisdom tooth එක, ඇයි මෙච්චර වල දෙන්නේ? මේ wisdom tooth එක අපේ කටේ බොහොම වෙලාවට කිසිම පිළිවෙලකට නෙමෙයි එන්නේ. ඉතින් බොහොම වෙලාවට මෙන්න මේ විදියට සමහරවිට හරස් අතට එහෙම නැත්නම් හිතා ගන්න බැරි විදිහට තමයි මේ wisdom tooth එක එන්නේ. Wisdom tooth එක කියන්නේ අපේ පුරස්චාරක දත් පේලියේ තුන්වෙනි දත් පේලියට අයිති දත් හතර. මේ දත් හතරෙන් එකක් හරි ඔයාගේ කටේ කිසි ප්‍රශ්නයක් නැතුව පිළිවෙලකට ඇවිල්ලා තියෙනවා නම් මේ ලංකාවේ මේ ලෝකේ ඉන්න බොහෝම පිරිසකට වඩා ඔබ වාසනාවන්තයි. මේ දත එන්න හදනකොට සමහරුන්ගේ විදුරු මාස් පලන්න එහෙම නැත්නම් විදුරු මාසයේ එකේ විදුරු මාස වල එක එක සර්ජරි කීපයක් එහෙම නැත්නම් දෙක තුනක් කරලා තමයි මේ විදුරු මාසට මේ පුරස්චාරක දත ඒ කියන්නේ මේ wisdom tooth එක එන්නේ. ඉතින් ඔයාගේ කටේ මේ ඥාන දත ඒ කියන්නේ wisdom tooth එක කිසි ප්‍රශ්නයක් නැතුව ආවනම් ඊළඟ වැදගත් මෙදේ තමයි මේ ඥාන දත ඒ කියන්නේ මේ wisdom tooth එක පරිසම් කරලා තියාගන්න එක. මොකද අපේ කටේ අනිත් දත් වලට වගේ ලේසියෙන් බ්‍රෂ් එකෙන් දත් මදිනකොට මේ wisdom tooth එක ළඟට අපි බ්‍රෂ් එක යන්නේ නැහැ. මොකද සමහර බ්‍රෂ් වල අග උල් හැඩෙති හිස ඔළුව කෑල්ල එක හිසට හිස උල් හැඩෙති නිසා. එහෙම නැත්නම් සමහර බ්‍රෂ් එක දිග මදි. එහෙම නැත්නම් අපේ ගිහිල්ලා උගුර ඇනනවා විදුරු මහයි ඇනන නිසා අපිට හරිම කම්මැලි. සමහරවිට අපිට අපේ අතින් බොහෝ වෙලාවට අතපසු වෙනවා මේ wisdom tooth එක. ඒ කියන්නේ මේ කෙරවලෙම තියෙන පුරස්චාරක දත මදින එක. ඉතින් වාගේ කටේ වෙන දතක් නරක් වුණොත් එක්ක පුරවන්න එහෙම නැත්නම් ගලවන්න ওই දෙකෙන් එකක් කරන්න පුළුවන්. නමුත් මේ පුරස්චාරක කෙරමේ නමුත් මේ wisdom tooth එක නරක් වුණොත් බොහෝ වෙලාවට කරන්නේ දත පුරවන්නට වඩා දත අයින් කරන එක. ඉතින් මේ අයින් කරන එකත් අනිත් එක අනිත් දත් වගේ ලේසි නෑ. මොකද මේ දත් එක තියෙන්නේ කෙරවලෙම ඉඳලා විදුරු මහේ අපේ දත් ඇන්ද කෙරවලෙම තියෙන නිසා මේ දතේ මුලට යටින් අපේ කටේ මේ ඉදිරි ප්‍රදේශයට ස්නායු සංවේදීතාවය ලබා දෙන ප්‍රබල ස්නායුවක් යනවා මේ දත් වලට යටින්. ඉතින් මේ දතට යටින් යන ස්නායුව සමහරුන්ගේ මේ දත් මුල් අස්සෙන් පිහිරලා තියෙනවා. එහෙම නැත්නම් දත් මුල් එක පිහිරලා තියෙනවා. ඉතින් මුලින්ම මේ wisdom tooth එක නරක් වුණොත් මේ wisdom tooth එකේ ප්‍රශ්නයක් ආවොත් ඒ කියන්නේ මේ wisdom tooth එක හොඳට ආවට පස්සේ බොහොමයක් කරන්නේ x-ray එකක් ගන්න එක. x-ray එක අරගෙන බලනවා අර ස්නායුව තියෙන්නේ දතට යටින්ද දතේ නැත්නම් එහෙම විදුරුම දතේ මුල් වලට ආසන්නෙන් මුල් ඇතුලෙන්ද කියලා. එහෙම නොවතින් කරන්නේ මේ දතට යටින් තිබ්බොතින් ස්නායුව වාසහන වාසනාවන්තයි. එහෙමුනේ නැත්නම් ආයෙත් මේ දතට වෙන ප්‍රශ්නේ වාට සිද්ධ වෙනවා. මේ දත තියෙන තැන ඔපරේෂන් කළා. ඒ කියන්නේ විදුරු මහා පළලා. එහෙම නැත්නම් විදුරු මහා මේ ස්නායුව බේරගන්න විදුරු මහාට මොකක් හරි ශල්‍ය කර්මයක් කරලා මේ දත ගලවන්න. ඉතින් මේ ඥාන දත අපිට වැදගත් වෙන්නේ අන්න ඒ නිසා. මොකද මේ ඥාන දත කියන එක මේ wisdom tooth එක අපේ කටේ හරියට එන්නෙත් නැහැ. ආවට පස්සේ අපිට වෙනින් දත් වගේට වඩා මේ දත සෑහෙන පරිස්සම් කරන්න වෙනවා. ඉතින් මේ ඥාන දත ගැන ඕගොල්ලන්ට ඔයාගේ යාළුවන්ටත් ඔයා වයස අවුරුදු 18ක් 30ක් අතර ඉන්නවා නම් ඔයාලට සමහරවිට මේ අත්දැකීමට මූණ දීලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ සමහරවිට මේ ඥාන දත කියන එක wisdom tooth එක ඔයාගේ විදුරු මහා පසාරු කරගෙන එන්න හදනවා එහෙම නැත්නම් ලොකු වදයක් දෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ wisdom tooth එක ගැන ඔයාගේ සමවයසින් යාළුවෝ දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන දන්න මේ කියන්නේ මේ wisdom tooth එක ගැන දන්නේ නැති එහෙම නැත්නම් මේ දත හොඳට ඇවිල්ලා මේ දත පරිස්සම් කරගන්නේ කොහොමද කියලා ඒ යාළුවන්ට කියන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනකන් වාසුබ දවසක්.